හෝමාගම දිසා අධිකරණයේ විභාගවර නඩුවකට අදාළ තීන්දුව වාසි වන ආකාරයෙන් ලබා දීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව සුනිල් අබේසිංහ දිසා විනිසුරුවරයාට එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ හංවැල්ල ප්‍රදේශයේදී ඔහු සිය ආරක්ෂක නිලධාරියා මාර්ගයෙන් අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අතරංගුටිකත් බව අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළා. එ අනුව සුනිල් අබේසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීම කුරුඳුවත්ත පොලිසියේදී සිදු කෙරුණු අතර පසුව ජලිත් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරුණා. ඉන්පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කොට රක්ෂිත බඳුනාගාරගත කරනු ලැබුවා. මම අල්ලස් කොමසාරිස් කාර්යාලයේ නීතිනිලධාරි මහත්මියගෙන් අවසරගෙන උන කතා කරා. කතා කරාම අල්ලස් මහම් පැමිණ වාහනේ නැග නීතිනිලධාරියා දන්නේ නැතුව නැවතත් මොහු අල්ලස් කොමසම අරගෙන බවට පැගෙන ගියා. මොකද අත්ත වශයෙන්ම අරගෙන පොලිස් පාකේ. මේකෙන් තේරෙනවා මොනතරම් පක්ෂග්‍රාහී මේ අල්ලස් කොමසම සභාව කටයුතු කරනවද කියලා. ඕනම චූදේ මහේස්ත්‍රාත්වරයෙකුට සාමාන්‍ය මිනිහෙකුට හරි තීම අයිතියක් මේ රටේ තමන්ගේ නීතිඥවරයාට උපදෙස් දෙන්න. ඒකම මේ නඩුවේ පළවෙනි ප්‍රතිකාර කියා සිටිනවා. ඌට හොඳනම් පහර දීලා තියෙනවා මහේස්ත්‍රාත්තුමාගේ නම කියලා. ඌව පාවා දීලා ඌ මේ සල්ලි ගන්න කිව්වල කට උතර දෙන්නේ කියලා. ඒ අහිංසක නිලධාරියා බැහැ කියද්දී ඌට හොඳටම ගහලා ඌ දැන් ආරෝග්‍ය සේවය නවතිනවා. ඒ දෙක සම්බන්ධයෙන් අපි විශේෂ පරීක්ෂණයක් කළා. මහේස්ත්‍රාත්තුමා ඒක කරනවා ඇති.